හොඳටම ඉංග්‍රීසි දන්න කෙනෙක්ගෙන් අහලා බැලුවොත් හොඳයි. තිරසාර කියන්නේ සස්ටේනබල් කියන එකට නෙවෙයි. සස්ටේනබල් කියන්නේ තිරසාර කියලා කියන එකට නෙමෙයි. තිරසාර කියලා දෙයක් ලෝකනේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු හැටියට ස්ථීරසාර දේවල් ලෝකේ තියෙනවා. අනිත්‍ය දේවල් තියෙනවා මිසක්. ඒක නිසා සස්ටේනබල් කියන්නේ කල්පවත්නා කියන එක. දීර්ඝ කාලයක් තිස්සේ වටිනාකම් ඉතුරු වෙන කියලා කියන එක. එතකොට එහෙවු ස්ථීරසාර සංවර්ධනයක් නැත්තම් තිරසාර සංවර්ධනයක් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එකක් හදාපු එහෙම පිළිගැනීමක් තියෙන රාජ්‍යයන්ද අපිට කියන්නේ කෘමිනාශක පාවිච්චි කරන්න කියලා. එතකොට ස්ථීරසාර සංවර්ධනයකට අනුබල දෙන රාජ්‍යයන්ද අපිට කියන්නේ මේ අලගෙඩියටත් ඉන්ජෙක්ෂන් ගහන්න කියලා. එහෙවු තිරසාර රාජ්‍යයන්ද අපිට කියන්නේ කඳුවල තියෙන ගස් ගලෝලා ඉපිල්ලිපිල් හිටවන්න කියලා. එබඳු ස්ථීරසාර රාජ්‍යයන්ද අපිට කියන්නේ මහපොළොවේ තියෙන වතුර අදින මැෂින් ගහලා මහපොළොවේ තියෙන වතුර ඇදලා 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 ගන්න කියලා. එහෙවු රාජ්‍යයන්ද අපිට යෝජනා කරන්නේ ලංකාවේ බහුජාතික සමාගම් ඇති කරලා ලංකාවේ ජලය හූරගෙන මේ මහපොළොව මුඩු බවට පත් කරන්න කියලා. ඒ නිසා ඒ තිරසාර සංවර්ධනය කියලා කියන්නේ ඔවුන්ගේ ආවරණය සඳහා යොදාගත් වැඩක්. ඒක ඇත්ත වශයෙන්ම සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එකක් තමයි, අපේ නෙවෙයි. ඒගොල්ලොන්ගේ සස්ටේනබල්, ඒගොල්ලොන්ගේ දීර්ඝකාලීන පැවැත්ම උදෙසා. මම කියන්නේ ඉතිහාසයේ දිහා බලන්නකෝ, ඔය කියන සකලවිධ කන්සෙප්ට්, සකලවිධ සංකල්ප මෙහාට ඇවිදිල්ල අපිව සංවර්ධනේ වුණාද? අඩුම ගානේ එක රුපියල 750ක් අපේ ණයෙන් අඩු වුණාද වැඩි වුණාද? ඔය කියපු හැම එකකින් ඒක නිසා සම්පත් වැඩි වෙන රාජ්‍යයක් නිර්මාණය කරන එක හැර වෙන උත්තරයක් නැහැ. සම්පත් ගොඩන ගන්න ඕන. දරු සම්පත වැඩි වුණාද? ජල මත්ස්‍ය සම්පත වැඩි වුණාද? ජල සම්පත වැඩි වුණාද? වන සම්පත වැඩි වුණාද? මං අහන්නේ සම්පත් වලින් මොනවද වැඩි වුණේ? මිනිසුන්ගේ ආයුෂ වැඩි වුණාද? මිනිසුන්ගේ නිරෝගීතාව වැඩි වුණාද?